සමන්තා චක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන් මුනිරාජත්ස සුනන්තු සග්හමොක්කදන් දම්මස් සවෙන කාලෝ අයංබදන්තා දම්මස් සවෙන කාලෝ අයංබදන්තා දම්මස් සවෙන කාලෝ අයංබදන්තා නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස, භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස කාරුණික ශ්‍රද්ධහකාමී පිිතුි. සන්ධ්‍යයාමයත් අපේ සදැහැවත් පිරිස සූදානම් වෙන්නේ තතාගත ලොතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් ධර්මයට ටිකවෙලාවක් ඇහුම්කම් දෙන්නටයි. සේසෙම ස්්‍රේලියාවේ පදිංචිව සිටින මනුරි මහත්මිය මනෝරි මහත්මිය මහින්ද පතිර මහත්මා මනෝරී පතිරණ මහත්මිය සහපුතුනුවන් දිනුක් පතිරණ පුතුනුවන්. අද මෙ උතුම් ධර්මදේශනාව සඳහා දායකත්වය අරගෙන කටයුතු කරනවා. පෙබරවාරි දහතුන් වැනි දට යෙදුණු මනෝරි මහත්මියක පනස් තුන්වන ජන්මදිනයට ආශිර්වාද ලබා ගැනීම සඳහා තමයි අද මේ උතුම් පුුණ්‍ය කර්මයට එතුමිය තායක වෙලා කටයුතු කරන්නේ. එ වගේම රෝගී තත්ත්වය පසුවන මුණබුරෙක් ජිවිීට් ටිවිට් පුතනුවන්ට මුණුබුරාට නීරෝගී සුව ප්‍රාර්ථනා කරන්නත් සුජීවත්ව සිටින මනෝරි මහත්මිය ජාදරණී අම්මා මල්ලිකාද සිල්වා මාතාාවට නීරෝගි සුවය දිර්ගාවස ප්‍රාර්ථනා කරන්නත් ඒ වගේ මහින්ද මහත්මයා එ වගේ මනෝරී මහත්මියගෙත් දෙපාර්ශවේම පරලෝ සැපත් දෙමවුපියන් ඇතුළු සියලු මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නටත් එ වගේ මේ වසංගතයෙන් මියගියපු සියලු දෙනාට පින්දෙන්ටත් රෝගීව සිටින සියලු දෙනාට නිරෝගි සුව ප්‍රාත්ථනා කරන්නත් අද මේ උතුම්පින් කමේදී බලාපොරොත්තු වෙනවා අපේක්ෂා කරනවා. මහත්මිනිියත් ඒ වගේම මහින්ද පතිරණ මහත්මානනුත් පුතනුවනුත් දායක වෙලා මේ උතුම්පින්කම සිත කරන්නේ ඒ වගේ උදාර සද් අරමුණු කීපයක් යහපත් අරමුණු කීපයක් මුදුන් පමුණවා ගැනීමේ අරමුණ බාලාපොරොත්තුව ඇතුව. අපි තුමියක ජන්මදිනයට ආශිර්වාද කරමින් එතුමියට නිදුක් බව නිරෝගි බව සුවපත් බව. ජීවනය දීර්ගාාවස, සහ, කායික මානසික සැනසිල්ල ප්‍රාර්ථනා කරමින් නේ සද්ධර්ම දේශනාව ආරම්භ කරනවා. සදහැවතුනි අද අපේ හැම කෙනෙක්ම මේ දේශනාවද ඔබත් එක්ක සාකච්ඡා කරන්න අපිට සාකච්ඡා කරන්නට අවස්ථාව ලැබෙනවා තවත් තාම වටින සූත්‍රයක් ඇසුරු කරගෙන ධර්මකරුණු කිපයක් ඒ තමයි අද අපි සාකච්ඡා කරන්නේ මේ කෝකාලික සූත්‍රය කෝකාලික කියන භික්‍ෂූන් වහන්සේ අරමුණුකරගෙන ඒ හාමුදුරුවෝන්ගේ ක්‍රියාවක් හේතු කොටගෙන භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු දේශනාවක් වචනය පරිස්සමින් පරිහරණය කිරීම පිළිබඳව. ඉතාම වටින උතු මග පෙන්නීමක් මේ සූත්‍රය අන්තර්ගත නිසා. මම හිතුව සුත්ත නිපාතය මහාවක්ගතියන කෝකාලික සූත්‍රයකට අ කරුණුතියනවාඇහි. ඒ වචනයෙන් පෞකරාම මොනවගේ අපායවල් වලද කෙනෙකු උපත්තිය ලබන්නේ. කියන එක පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගන්නට. හොඳ නුවනක් ලබාගන්නට කෙනෙකුට පුළුවන් කම තිබෙනවා අවස්ථාව තිබෙනවා එම දේශනාවෙන්. එනිසා මා ඔබට යෝජනා කරනවා මෙත් සිතින් යුක්තව ඔබ හැම කෙනෙක්ම ඉතාම හොඳින් නෙදේශනාව ශ්‍රවණය කරලා ඔබ හැම දෙනාගෙම ප්‍රඥාව බුද්ධිය දියුණු කරගන්නට මේ උතුම් දේශනාවෙන් උපරිම ප්‍රයෝජනයක් ඔබ ලබා ගනීවි කියලා මා අපේක්ෂා කරනා. ඔබ හැම කෙනෙක්ම ඉතාම හොඳින් මේ දේශනාව අද දවසේ මේ වෙලාබිඳලා ශ්‍රවනය කරන්නට ඕන්. මේ කෝකාලික හාමුදුරුවෝ. කෝකාලික තෙරුන් වහන්සේ සැරියුත් සහ මුගලන් කියන මහරහතන් වහන්සලා දෙන්නට අවමන් කරනවා අපහස කරනවා උණහන්සල මහරහතන් වහන්සේලා දෙනමක් හැබැයි කෝකාලික භික්‍ෂුව උන්වහන්සලට නරක වචනයක් පාවිච්චි කරනවා ඒ තමයි ලාමක අපේක්ෂාතියන හාමුදුරු දෙන්නෙක් කියලා. සැරිත් මුගලම් දෙනම ලාමක ඉච්චා ඇත්තාහු ලාමක ඉච්චාවන්ගේ වස්සඟයට ගේපු කෙනෙක් කියලා මේ කෝකාලික හාමුදුරු සාරිපුතසා මොක්ගල්ලාන කියන මහරහතරන් වහන්සලා දෙන්නට අවමන් කරලා බුදුහාදුරු ඉස්සරහම කතා කරනවා. ලාම කිච්චා කියන්නේ පහත්තාසා පහත්තාසා තියෙන කෙනෙක් කියලා එහෙම ප්‍රකාශනයක් කරනවා. එතකොට මා ඔබට මෙැත් සිතින් යුක්තව සිහිපත් කරනවා මේ බරපතලකම උණහන්සේ කරන්නේ බුදුහාමුදුරුවෝ ඉස්සර හමයි. බුදුහාමුදුර ඉස්සරහමයි බුදුහාමුදුරුව ඒහාමුදුරුවෝන්ට කරුණාවේ. එහාමුදුරුවෝ ගැන අනුකම්පාවෙන් බුදුහාමුදුරුවෝ කෝකාලික භික්‍ෂූන් වහන්සේට සඳහන් කරනවා කෝකාලිකය එසේ නොකියව. කෝකාලිකය එසේ නොකියව සැරයුත් මුගලනුන් කෙරෙහි සිත් පහදුව. සාරි පුත්‍ර මොග්ගල්්‍යනයෝ ප්‍රියසීලීය බුදුහන්දුරෝ කරුණු කියනවා. එහෙම කියන්න දෙපා කෝගාලික එහෙම කියන්න එපා. සාරිපුත්ත මොග්ගල්ලාන කියන්නේ උතුම් දෙපලක් ඒ දෙනම ගැන ඔබහන්සේ පැහැදීමක් ඇති කරගන්න. ඔවහන්සේ ගෞරවයක් ඇති කරගන්න. තුන් සැරයක් බුදුරජාණන් වහන්සේ ගාව මේ චෝදනාව කරනකොට ිපුත්ල සහ මොක්්ගල්ලාන කියන මහරහතන් වහන්සලට මොකද භාග්‍යවතුන් වහන්සේ එත්තුන් සැරේම ඒ හාමුදුරුවෝ වලක්ව ගන්ට එහාමුදුරුවෝ එයින් ගලව ගන්ට එයින් බේර ගන්ට උත්සාහ කරනවා. නමුත් අවාසනාවකට හාමුදුරුව එක පිළිගන්න නෑ එක තේරුම් ගන්නේ නෑ ඊ පසෙේ බදුහාමුදුරුවෝ අනු කම්පාවෙන් ඒ හාමුදුරුවෝ දිහා බලලා එතනින් බැහැරට වඩිවා. ඒ වෙලාබේ. මේවිදියට සඳහන් වෙන සූත්‍රයේ. කෝකාලික මහන නික්ම ගිය නොබෝ කල්වත්ම හැමකය හැබට සොලින් පොලින් මැඩ සිටියේ විය. හැබටසාාව මුං ඇට සාබිය මුං ඇට සාව කඩලට සාාවිය මොකද මේකයන්නේ. මෙහාමුදුරුන්ගේ මුළු සරීර පුරාම අබෑට වගේ. පුංචි පුංචි බිබිලියෙන්ට පටන් ගන්නවා. ඊළඟට ඒවා මුං ඇට වගේ වෙනවා. ඊළඟට ඒවා කඩලඇට වගේ වෙනවා. මේ විදියට අන්තිමටම වෙලි බෙලිගෙඩි වගේ වෙලා. මෙවා පු්පුරල ගිහිල්ලා නහාමුදුරුවෝ බොහොම දරුණු දුක්විඳලා අපුවත් වෙනවා. බුදු හාමුදුරු දේශනා කරන පදුම කියන නිරයට. මේ හාමුදුරුවුවෝ ගිහිල්ලා උපපත්තිය ලබපු බව. පදුම කියන නිරයට. එ නිරයන්න්නේ විස්තර මම මේ දේශනාාව කරන්න ඒ පිළිබඳව වැඩි තොරතුරු සොයන්න කැමති කෙනෙකුට කෝකාලික සූත්‍රය, සුත්ත නිපාතේ මහාවක්ගෙති එන්නේ ඒ කරුණු අරගෙන බලන්ට පුළුවන්. එක්ෙක් ඒ වචනයෙන් කර නකුසලකර්මවලට අදාලව ඒ නිරයේ දක්විින්ඳින්ඩ පුළුවන් ආකාරය.ඒ නිරයං හිතියන ස්වභාවය. බුදු මුවිින් දේශනා කරල තින. ගොඩක් අයට මේ සමහර දේවල් මම ඇත්තටම නොකයාන හේතුවත්. ඒම ශ්‍රද්ධාවක් නැති කෙනෙක්කු න වගේ කරුණු කේවහම ඔක්කොම විද්‍යාවට අහුුවෙන්ඩෝ නෑ ඔක්කොම තාක්ෂණෙන් හොයාගෙන තිෙන් ඕෝනෑ කියලා හිතන මිනිස්සු බුදුරජාණන් වහන්සේට සහ ධර්මයට අවමන් කරලා පවපුුරෝගන්න. ඇත වසේම සමහර විස්තර මම විස්තරාත්මකව කියන්නේ ඒ පිළිබඳව අහන්ට කැමති කෙනෙක් පුද්ගලික වෙමසුවත්තු විතර. දේශනාවකද සමහර දේවල් විස්තරාත්මකෝව කියල දෙන්නේෙ නෑ එක මම හිතලම කරන එක. මොකද හේතුව ගොඩක් මිනිස්සෝ පින්කරගන්නෙත් නෑ හැබැයි තමන් නොදන්න තමන්ට නොතේරෙන දේවල් වලට අවමන් සහගතව කතා කරන්න ගිහිල්ලා බොහෝ පව්පුරෝගන්න හ පව්පුරෝගන ගොල්ලොට ආසක කිව්වොත් තමයි හොඳද ඒගොල්ලො කැමති අදහස තමයි එක අන්්ඩෝන මං සමහර වෙලාවට දකින මේ කය දිරායානය එක ගැන කෙස් සුදුවන එක ගැන ඒවා සඳහන් කරාම සමහරු ඒක මහා බයානක නෙගෙටවතෝට එක ගි සිතුවිල්හරි රිනාත්මක සිතුවිල්ලක් ඇයි ඒ වගේ දේශනා කරන්නමගේ මහා මියායන් ඉදිරිපත් කරමින් කෙස්ට පැලෙන තර්ක කරකර සටහන් ලියනු පැදුරුුවගේ මතකතියාග බුදු දහම කතා කරන සමහඩ විෂයන් ඒ අපි ආස වුනත් නැතත් සත්‍යය සත්ත්‍යයන අපි ආසදය කියල දෙන්නට බුදුවරු පහලවෙෙන්ඩෝ නෑ ලෝක ලෝක බුදුරු පහ වෙන්ඩෝ නෑන අපි ආසදේවල් කියලදන මේ නනි තොක්කොම කියලදන අප ආසේව තමයි පසිතික ගන්න අය යොකොම අපි ආසේවනය උගන්නන්නේ බුදුවරු අපිට ගන්නන්නේ සත්්‍යය යතහර්ථය එතකොට බුදු දහමේ ඒ සත්ය අථර්ථය කියල දුන්න කියලා කොයිවෙලාවකවත් මිනිස්සුන්ට පිරිසිදුව ලස්සනට පිළිවෙලට ඇඳ පැළඳල ඉන්ඩපා කියලා කියනවද නෑ. බුදුරජාණන් වහන්සගේ ශාසනයේ ප්‍රධාන අග්‍රදායිකාව විෂාකාමහඋපාසිකාව. ඇය ලස්සන ආබරණවලින් සැරසිලා පන්සල්ලා පුකෙනෙ. ඒකන ඇයගැර මහාමල පළඳනාව කියන මහා වටින ආබරණයක් පන්සලේදී නැතිවෙලා හෝ අමතක වෙලා හෝ ගිල්ලා පසුව. ආබරණ මිල කොච්චරද කියනවනම් ඒ මිලදීගණ්ඩ කෙනෙක් නොහිටිපු නිසා. ඇයම මිලදී අරගෙන ඒ සල්ලිවලින් පූර්වාරාමය කරා කියලා කර්තිෙන්. එකවෙයි මම ඒ කාරණය ඔහුම ඇගේ පූර්වාරාමය පිළිබඳව. නටඹුන් අපිට හමුවෙනවානේ භාරතයේදී එ වගේ විශාල ආරාමයක් ඇය කරලා පූජ කරල තියෙනවා කාමර පන්සීයක්තිවිිතන විශසාාල ආරාමයක් කරලා එතකොට මම ඒ කතාවෙන් ගන්න වටින දෙයක් තමයි ඇයගේ කතාවෙන් කැන බුදුහාමුදුරුවන්ගේ ශාසනය ඉඳ පෝ දයිකාවෝ ලස්සරට ඇඳල පැළඳල ඉඳල තියෙනවා. ඒක තහනන්නේ. ඉහියෝ වෙච්ච කවුරුක්කත් අපිරි සිදුව අප පිලි වෙලට මූුණකට තියාගණ්ඩ ඔන්නෑ තමන්ගේ කොන්්ඩෙ සුදු වෙලානම් තමන්ට ඕනනම් ඒක කලුකරා කියට බැරත්තක් නෑ. මොකක්ඒක වරද්ද. හැබැයි තැනගෙන ඉද. දැනගෙන ඉද. තමන් ශිලිීව ඉන්න කරන දේ නැවැත්වීමට වඩා තමන් මේ කරන දය තුළේ තමන් රැවටෙන්න්න හොඳන තමන් රැවටෙන්න්න හොඳ තමන් කොඩේ කලු කරලා හෝ රැවුල කලු කරලා හෝ හිටිය කියලා එක වැැරැත්්දක් කියලා මම දකින්න. ධර්මයටන්ුවත් ඒ වැැරත්්දක් කියල කියන්නේ කොහොම අප කෙනෙක් පිරිසිදුවන්නෙක් නානෙකත් වැරත්තක්වන්නම ඇඳුන් සෝධනයකත් ැරත්තක්වවෙන්නෙ එක ැරත් තක් නෙවෙයි ලස්සනට හෙමින්ද ඒ දැන ගනින්ද තමන්ග කොන්්ඩෙ දිරායන එකක් තමන්ගේ දත් දිරායාන දේපල්ඒව හැමදාම එක විදියට තියන්නේෙ නෑ එ හැමදාම එක විතියට තියෙන්න හම එක එක වෙනස් වන එකක් ඒ කතා කිරීම? ගැන සාකච්ඡා කිරීම එක තේරුම් ගැනීම ඒ මේ නිශේදනීය සිතුවෙල්ලක් නෙමයි එක රිනාත්මක අදහසක් නෙමේ රියලිටිය එක ඒ අත්ථාර්ථය ඒ අථාර්ථය තේරුම් ගන්න කොච්චර හොඳද අපිට ගොඩක් ඇත්තටම කිවෝත් සමහර ලෙඩ ඇැතු නම අපි ගොඩක් ඳනාය දැක තියෙනවානේඒ මොකද ඒ විඳවන්නේ ඒ රෝගයේ ප්‍රමාණටත් වඩා යාට තිබිල තියෙන අදහස්සෙක්ක විඳවන්නේ ගොඩක් අයි මොකද මයික කතා කරලා තියෙනවානේ ඒ වගේ රෝගවලින් පීඩා විින්ඳෙන විඳවනාය කතා කරලා තියෙනවා ග කියන එකක්තම අපේ පරම්පරාව කාටවත් මේ වගේ ලෙඩක් ය දුන්න මම ගොඩාක් පින් කරපු කෙනෙ ගඩක් කොඳ ටීටපු එක ඒත් මට්ටමයි මේ ලෙඩේ ඇදනේ එකයන්නේ එයා පරම්පරාවේ නීරෝගිකම ගැන හිතලා එයා කරන පින්කංවල යහපත් බව ගැන හිතලා ඒවයින් යම්කිසි ආකාරයකට නිගමනයක් එයාගේ මනස විසින් අරගෙන තිබිල තියෙනවා යථහර්ථයට පිට එක එක යනමද යථාර්ථයේ නම් පින්කං කරණයත් පින්කන් නොකරණ අයත් දෙගොල්ලම ලෙඩ වෙන හොඳ ගති තියෙන අයත් නරක ගති තියෙනයත් දෙගොල්ලම වයස තියනවා ලෙඩ වෙනවා අඩුවයසින් මරණයට ඔය ඕනම තත් තලයක කෙනෙක් පත්වෙන්න පුළුවන් ඔය ඕනම තලයක කෙනෙක් අඩු අයසිං මරණයට පත්වෙන්න පුළුවන් ඇයි ඇයි බැරි එහෙම මරණයට පත්වෙන පුළුවන් එහෙම අවස්ථා තියෙන අපිටර විඳවිල්ල එන්නේ කොතනින්ද. ඒ විඳවිල්ල එන්නේ අපි තේරුම් අරගෙන හිටියනැඇතොත් මම මමත් ලෙඩවෙන්න පුළුවන් මංකොච්චර හොඳ කෙනෙක්කුනත් මම එෙඩවෙන්න පුළුවන් ලෙඩවෙන එක ස්වභාවය හේතු නිසා හටගත්තු දේවලේ හේතු තියෙනකං විතරයි ඒ ඒ විදිහට තියෙන්නේ ඉට පස්සේ එක වෙනස්සෙන? කොට බවබෝධ කරගන්න මේ ඇත්ත අවබෝධකරගෙන ඉඳීම කියන එක කවත් දාක්ත් අපිට වරදිට හේතුවක් වෙන්නවත් අපි බිඳ වැටෙන හේතුවක් වෙන්නවත් අපේ දියුණුව නැති වෙන හේතුවක් වෙන්නවත් කරුණක් වෙෙමයි ඒ අනුවනෙක් විදිට ඒවකත් ොත්තම එහෙම වෙන්නේි. අපට අපපුංචි කාල දින චරිියාව කියල එකක්කු ගන්නවානේ දින චරිියාව ඒ දිනචරිාව උගන්න අද්දි කියන එකක් තමයි සැදැහැයෙන් සසුන්වන් කුල දරුවන් විසින් අරුනට පළමුුව දැහැටි වලඳා. මලු පෙත්මං හැමද නිමවා බලට පිරිසිදුකම ගැන භාග්‍යවතුන් වහන්සේ ලස්සන්ට ඉඳීම ගැන කොච්චර වටින ගැන්වීමක් දේ ඒ ඒ සාාසනික චරිියාව උගන්නද්දිී අප තේරවාද සම්ප්‍රදාාය කිය දීලති ඉර පායන්නත් කලින් දත්මැද ගන්නකිය. අරුණට පළමුුව දෑටි වලඳා. ඉළඟට මලුපෙත්මං හැමද නිමවා තමන්ගේ කය පිරිසිදු කරගත්තට පිළිවෙල කරගත්තට මති. බාහිර පරිසරය මලුපෙත්ම ඒවා සුද්ධ කරලා අත්තුගාල ලස්සනට තියාගන්නු. එතකොට බුදුදහම ලස්සනට ඉන්න එකට විරුද්ධ පිරිසිදුව ඉන්න එකට විරුද්ධ ධර්මයන් නෙමෙයි. අවාසනාවකට, මේ කාලේ මිනිස්සෝ බොෝ බොහෝ දෙනෙක් හිතනවා ඇත්ත කියලදීම මිනිස්සෝ රිනත්මක කිරීමක් කියලා . ඇති ඔය අපපාය සත්තර අපාය නිරයාදී දේවල් ගැන විස්තර හැමෝම ඒවා ශ්‍රද්ධාවක් නැතිකෙනෙකුට එක තේරුග නමාරුයි ශ්‍රද්ධාව තියෙනය ය අපේ ගලිකමුයේ ඥානදීප සයිනාාන්ස වගේ සයිනාන්සලගේ දේශනාවල තාම හොඳට කරුණු කාරණා ඇතුව පෙළදහමේ තියන විදිටම ඒ නිරය පිළිබඳව ඉතාම වටින දේශනා මම ශ්‍රවණය කරනවා උුණනාාන්සල ඒ සිත්්ත කරන දේශනා.ඒවා එවාරි වටින දේවල් දැනගෙනයි අවබෝධ කරන්න ඉන්න මොකද. අපි ඒක ගැන දැනගෙන හිටියත් නැතත්. අපි පව් අකු සල් කරන කෙනෙක් නම් අපි ට වැටෙන්න පුොළු. මේ කෝකාලික හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සගේ මෝවිම්ම දේශනා කරනවා එ පදුම කියන නීරයට වැටනා කියලා. බුදුවරේ කපිට බොරුවක් කියන්න නෑ අපිට තේරුම්ගණ්ඩකෝ අපිට දකින්ඩ නුවන නැති නිසා අපි පවබුරෝගන්නවා ගොඩක් වෙලාවට අපිට දන්නේ නැති ශේෂත්‍රයක් ගැන අපි අදහස් කියන්න කියලා හරිකෝ වැර අපට සමහරයව තේරෙන් ඇත්තම් හොදමදේ නිශ්ශබද්දවේ අදහසට ගඩු කරලාහං ඉන්න එක. නි්ශබ්දවේ අදහසට ගඩු කර ලහං ඉන්න. මොක දහෙම අදහසක් විශ්වාස කරන ඉන්නවානි. එකට සමච්චල් කරන අවමන් කරන, ක්කොම දන්න මිනිස්සුගේ දඟලනාය වන්නඩ හොඳන අපේ මාන්‍ය තම අපිට වරදින කෝකාලි හාමුදුරුන්ටත් වැරදුනේ ඒ උඩ්ඩඟු කමනේ ඒ මාන්‍යන කෙනෙකුගේ හිතේ තියන දියුණුව දකිඩ තමන්ට නුවන නැති වනාම ත තමන්ගේ නුවනේ ප්‍රමාණයට එකක් කෙනගේ ගුණ ගැනයි දුර්ගුණ ගැන නිර්චන දෙන්න ගලික හමුදුරෝ කරයකනෙ.ඒන බාහිරව මොකක් හරි කරනුකිීපයක් අල්ලගෙන. මේ සාරිපපුත්ත මොක්ගල්ලාන කියන හාමුදුරල්ල දෙන්න මහත් පහත් ආශාතියන හාමුදුරල දෙන්නේ ලාමක ඉච්චා තියෙන්නේෙ. කියෙලා බුදු හාන්දුරු ඉචස්ත්‍රාම බැනබැෙනඉන්න ගත්තා තේහාන්දුරුන්ගේ නුවන තරමනි. යහාන්දුරුවන්ට තේරෙන තරමයි. දෙ යාමුදුරුවන්ගේ තේරෙන තරම මත, ඒ අදහස් කිය අද්ද බුදුහාමුදුරුවෝ එයාට කරගන්න අපරාධ ගැන දැකලා කරුණාවෙන් තුන්සරයක් කියන ඕක නවත්තන්ඩ ඔය කතාව යහපත් කතාවක් නෙමෙයි. ඔබ අකුස්සලයක් කරගන්නේ. ඒ දෙනමයි තාම යහපත් දෙනමක් කියන්ඩෙප ආනේ ඔබහන්සි පැත්තකින් ඉන්නකො ම දන්නවන කියන. ගොඩා කනිත්තාය ගැන. අදහස් ස්තිරව පොලවෙ අත ගහල පණ පිහිටෝලා උදටැස් දෙකින් දැක්කාවගේ කතාපවත්වන කට්ටීන්හ. ඒගොල්ලොන්ට කියල දෙඩ බෑ ඕක කරන්නපා ඔයා දන්නෙ නෑනි ඔය ඇසුරු කරලා නෑනේ ඔයා එක්ක දවසක්කත් එයා එක් ජීවත් වෙලා තිය ඔයා ඔය අදහසක කියයන්න පිළිගන්න. ඒගොල්ු ඒගොල්ලු හරරි කියලා ඔළුවේ හදාගත්තු දෙයක්? පිහිටෝල කියන ඒක අවාස්සනාවන්තදේ තමයි ගොඩක් අය ඒ වගේ වදානු. මේ ලෝකයේ හරිම බයානකයි අනුවන මිනිස්සෝ බහුතරය වුණා හරි බයානකයි මේ ලෝක හරික් අවාසනාවන්ත තැනක්කනු අඥාන පිරිස බලවත් වනාට පාසේ අනුවන තේරුම් ගඩ බැරි පැසනු නුවනක් නැති අය වැඩි වුනාට පස්සේ හරි භයානකයි එක මෝඩයෝ බහුතරය හරිම භයනක තත්ව අප ලෝකෙට උදා කරනවා. මෝඩයෝ බහුතරය. අනුවනය බහුතරය ඉගොල්ලොන්ට බලය කියන්නේ ඉගොල්ලොන්ගේ බහුතර කියැ බලය. හරි බයානක දෙ ඒගොල්ලොන්ටත් තුදා කරලා ලෝකෙට අත්තුතා කරන. අපි අද ජීවත්තෙන්නේ මම හිතන්නේ. ඒවගේ කාලයක් පසු කරමින්. අපිට හිතුනට මේ මාතිවුණුවක් පුතුම සංවර්ධනයක් පුතුම දේවල් මේ ලෝකෙ දැන් නිමවෙලා තියෙන්නේ පුතුම යුගයක් මේ ගෙවන්නේ කියලා න හිතන්න සත්‍යය යථාර්ථය දැකීම අති නං. අඳුරු යොගයක් හරි අන්ඳුරු යුගයක් හරි කළුවර යුගයක් අප පහු කරමිින්ඉවා. බෞ්තික මෙවලම් තාම හොඳ ඒ වදුරුුවෙන් චතියෙනවා. තාක්ෂණ තාම හොඳ ජයක්‍රාහණ ලබාගැෙන තියෙනවා විද්‍යාවේ හොඳ ජයක්‍රාණ හැබැයි ප්‍රඥාවේ සාරයි ගුණයි ොම අඳුරු කාල පරිච්චේදයක් මෝ මු ලෝකෙම ගත කරමින් ඉන්න. මුු ලෝකෙම ගෙවාගෙන යන කාලයඒවගේ මහ විසකුරුත් සර්ප ගති තියන සර්පයොන්වත් එච්චර විසනෑ සර්පයෝ එච්චර විසනය මිනිසුන්ගේ තියන විස එකක් තල කළ බැලුවම. එම කාලයක් මේ අපි ගෙවමින් තියන්නේෙ. ඒ නිසා මමගොඩාකේ. මේ සූත්‍රය තියෙන නිරයන් පිළිබඳව විස්තරවිවරන ගොඩක් දේවල් ඔබට ඉදිරිපත් කරන්න ඒ බලන්ඩ කැමති කෙනෙක් කියවන්ඩ කැමති කෙනෙක් සුත්ත නිපාතය මහාවක්ගේ කෝකාලික සූත්‍රය අරගෙන ඔබට කියවන්න පුළුව ඉංග්‍රීසියන් තියෙනවනේ බික්කු බෝධි හාමුදුරුවන්ගේ පරිවාර්තන ඉංග්‍රීසියන් තියෙනවා එක අරගෙන කියවන්න පුළුව තවත් ඒ වගේ පරිවාර්තන ගොඩක්ති තැ ඉතාම වටින ගාථ කීපයකින් මෙහි භාග්‍යවතුන් වහන්සේ දෙන උපදෙෂ්ටිකක්තියන. ඒටිකට ඔබට අවධානයෝ මු කකරවන්ට ඕන. භාග්‍යවතුන්හන්සේ මේ විදියට දේශනා කරනවා. එක අපි පාලියෙන් ගමු පුරිසස්සහි ජාතස්ස කුටාරි ජායතේ මකේ යාය චින්දති අත්තා නං බාලෝ දුබ්භාසිතං බනං. යම් පරොස් බසකින් පරස්බසි පරුස්බත් සිංකයන්නේ පරුෂ වචවා. සැර නපුරු කර්කාශ දවේශ සහගත වෛරී සහගත වෛරි සහගත ප්‍රකාශන වලින් ප්‍රකාශන වලින් එවැනි ප්‍රකාශන කියන එවැනි දුර්භාෂිත. දුර්භාෂිත කියලා. එවැනි දුර්භාෂිත කියන අයගේමුවේ තියන්නේ බාකවතු නාන්ස දේශනා කරනවා කිටේරියයක් කියලා කෙටේ යක්තියවාගේ කෙටේරියකින් කරන්න කපන කොට්ටන එකනේ. සමහර අයගේ වචනා එළියට එන වචචන අනිතයව කපලා දානක කොටලා සුත්ම තුවාල කරලදාන වචචන වගේ පරුස වචචනයේ ඒ කෙටේරයක් වගේ කටේ කෙටේරියක්ත්තිය න වගේ. සමරය කියාගෙන 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 යනකොට පරුස වචන නපුරු වච්චන අවමන් කරගෙන කරගෙන යනොට හරියට කෙටේරියකින් කොටාගෙන කොටාගෙන යනවා වගේ. එච්චර වේදනාවත් වෙන ච්චරරිදවා හදුරු දේනානකන ඒම කෙනෙක් වෙෙන්ඩිපා මේ වච්චනවලින් ඒ වගේ හිංසා කරන්න එපා වච්චනවලින් ඒ වගේ පීඩා කරන්නන්නෙපා වච්චනවලින් මිනිහෙකුට සතෙකුට ඒවගේ වද දෙෙන්ඩෙපා පීඩ කරන්නෙපා වචනවලට ඒවගේ ලොකූ හිංසාාවක් ලොක්කූ පීඩාවක් අපට කරන්න පුළුවන් එනිසා ඔබ ඒ ගැන හිත එළඟට යමෙක් නිග කළ යුතු පුදගලයා පසස්සාද යමෙක් පැසසය යුතු යමෙක්වනම් ඔහුට නිග කරේද. එතෙම முවි පෞරැස් කරයි. ඒ අපරාධයෙන් හෙසුව නොවිදී. ය මුයින් අපරාද කටින් අපරාධ කරන එකෙන කවද. නිග කළ යුතුෙනට ප්‍රසංසා කරන ප්‍රසංසා කළ යුතු කෙනාට නිගා කරන. නිගා කරනවා කියන්න එතන. දොස් කියන මැරැත්තක් කියල දෙට සුදුසු අයයින්නවානේ. ඒ වැරදි කරන අය. තැ නිගා කියන්න නැත්ති දේවල් හද හද නින්දා පහස කරනවා කියන අර්ථෙන් මෙමේ ඒතන නිගා කියන්න. දොස් කියන් ඩෝනය න්නවා. තැන් අපි අපි වැරදි කරනකොට අපේ ලො කොහ මුදුරල් අපිට දොස් කියරව එක කියන මේ පාලියෙන් කිය කොට නිගා කරවා. මකද්ද උන්නාන්සේ. කක්්දඔය හැසිරෙන විද. තබින් දොස් කියනවා ඒ ඒ වෙලාවේ අපි කරපු වැරද්දට සාපේක්ෂවයේ නිග්‍රහයනේ නිගා කියනතන නිග්‍රහය ඒඒ දොස් පැවරීම ඒ බැනුම ඒ සිද්ධ කර ඒ කරන්න කරුණාවේ එක නුකම්පාවෙන් කරන්න ඒ වෙලාව සමමාරට උන්ාන්සේ මානසිකත්තේ ගත්තොත් උණහන්සේ තරාගීල තියන්න පුළුව. උන්සට තරහගෙන් තියෙන පුුව. එක වෙනම කාරණ හැබැයි ඒ කාරණාවෙන් අපිට අයහපතක් කරන්න නෙමනි අපි වැරද්දක් දිකටම කරද්දි කරද දින එහෙම කරලති. එහෙම නිකා කළ යුතු එහම නික්‍රහ කළ යුතු දොස් පැවරිය යුතු දේවල් සහ අයවලුන්ඉ අඒක නිරීක්ෂණය කරලා හරියට දැනගෙන තොරතුරු දැනගෙන හරියට සිද්ධ කෙරෙන පර්ේෂණ එකට පස්සේ සොයා බැලීමකට පස්සේම දොස් පැවරෝටකමක් නෑ එක වැරද්දක්න මමේ කාටවත් මුොකුක් කියන්ඩ බෑ මොනවා කරත් ඒ එයාට එහෙම කියන එක එයාගේ අයිතිවාසිකං උල්ලංගනය කිරීමක් හම එකක් නෑ මගේ දුර්ගුණ ඉගින් දිගටම ඔබට නිරීක්‍ෂණය වෙනවා නම් ඔබ මට නික්‍රහකරා කියලා වැරත්තක්නෑ ඇතින් මොකක්ද වැරත්ර ඔබ නිත්‍රහ කරනවා ඇති මගෙන් පේන දුරකුුණට ඔයා වැැරදිී කියලා කියල දෙනවානේ. එකින් කියා නෑනේ යාට මේ අසබ්‍යෙන් ආපුරු වචන කිය කිය හිංසා කරන්ඩ එ පොළු තඩුමුගුරු අරගෙන ගහන්ඩ එහිමි එකක් කියා නෑනෙ හටේ වැරද්ද දැඩ්ඩිවහරි කියල දෙන්න. බුදුරජාණන් වහන්සේ සමරයිලාට මෝගපුරිස මෝඩ මනුස්සයෝ කියලා කියලා තියෙනවානේ අඥඥාන මනුස්සයෝ මේක තේරුම් ගන්න මෝගපුරිස එහෙම කියල තියෙන ඇයි ඒ බේරගන්න කරුණාවෙන් යා යාටත් අන්නයටත් ලොකු අපරාධයක් ලොකු විනාසයක් කරමින් ඉන්නා පේද නිසා. සමහරු වන්නවා එහෙම නිග්‍රහක රන්්ඩෝන බණින්ඩ සහ දොස්කියන්ඩ ඕනි අයට එක කරා නැතුව නිවැරදි අයට ව කරනවා අනේ නිවැරදි යහපත්තායට ඒවකරනවා ඉතාහම උතුම් මූසස්සායට පුද්ගලිකව තියෙන මේ බයස්මත් එහෙම කරනවා තට වර්ණනා කරනවා තක්කඩි පංචනිිකයෝ හොන්තටවාර්ණනා කරන හොන්තට ප්‍රසංසා කරන එම ප්‍රසංසා කරර ඒ අගය කරර තාම ඉහලින්තියල කතා කර කර අහින්සක යහපත් ගුණතියනයට ස්කිිස්සිදු සොයා බැලීමක් සිදු අත්දැකීම ප්‍රත්‍යක්ෂයක් නැතුව කට්ටට නේව කිය කිය බාණිනවා නින්දා කරනවා අ අපහස කරනවා එට වැටෙන් දෙපා කියල තමයි ම ඔබට යෝජනා කරන්නේ මානං කැනෙකු පිළිබඳව අදහසක් පුද්ගලිකව කෙනෙකු පිළිබඳව අදහසක් පල කරන්න ගොඩාක් කල්ගන්න මොකද මම හෙම පලකරපු අදහස් වැරදිල තියෙනවාන එක මට අත්දැකින් තිීරුණේ ම කලබලේට කියපු අදහස් වැ පස්සදි මට සමාව இல்லඩ පුළුවන් වෙලාතිීම ම සමාවල් ලතියන ගැනමංකිවේ වැරදි අදහසක් ඒකට සමා வேඩ කියලා ඒත් මට යාට ඒෙන් வච්ච සමාර හිත්‍රදීම් මනස ඇතිවෙච්ච வேේදනාව ඒඉවර කරන්න පුළුවන් වෙලානෑ ෑ කාටවත් නිදාා පහස කරල නෑ නමුත් සමහර අදහස් අපි කියන්ඩ යාමෙන් තරුණ කා ලේනේද අප ඊගෝයක මතනය අපේ ඇතිවෙන ඊගෝයකටනය අප කතා කරන්න එහෙම කතා කරලා හෙම දැකලතින කොඩක් අය පීඩාවිඳල තියෙනවා දැන් වැඩිහිතියෙක් විදියට ගොඩ්ඩක් පරිසංගෙන ඒ වගේ දෙයක් කියඩ කලින් මොකද අපි දන්න ඇත්තටම යයි තාම ගුණතියෙන කෙනෙක් නොත් අපිට මේ කෝකාලික හාමුදුරුවුන්ට වෙච්චදී වඩ පුළුවන්. විසේසේ! විසේසෙන්! මන්නම් පරිසං වෙන එකත් තමයි. මාර්ගඵල ලාබියෙක් ලෙස යමෙක් තමාව අඳන්නනව නන් ඒගොල්ලෝ ගැන. යමක්ක කියන්ඩ එගොල්ලෝ එහෙම නෙමෙයි හෝ එහෙම මයි කියල කියන්ඩ මම මගේ වච්චන පහවිච්චි කරන්න පරිසඟෙනකට. මොකද කෙනෙකුගේ රහක් බව හෝ නොරහත් බව ගැන නිගමන දෙන්න අපි රහත්වෙලා යින්න ඕනන. අපිට පරචිත්ත විචාණනය වැනි උතුම් ඥානයක් තින්න. පිට කෙනෙක් ඇවිදින දිහා බලල කොහොම කියන්නද රහද්ද නොරහදද කියලා. කතා කරන වචන අනුව කොහොම කියන්නද රහද්ද නොරහද්ද කියලා සද්දය උත්පහත්වෙන විදිානු කොම කියන්න. තැනක වාඩිවෙලා ඉන්න විදි සැතපිලා නිදාගෙන ඉන්න විදිිය බලලා අම්මුව අන රහතන් වහන්ස කෙනෙක් ද ඕම නිදාගන්නවද වලන්ද නැහැටි බල කනැහැටි බලල කියන්න පුළුව කියන්න නමවරීමමොකද සමහර රහත්භාවයට පත්වච්ඡායගේ. සමහර පුරුදු පුරුදු මතුවෙලා ආපු අවස්ථාවන් ගැන අපිට බණකතාවල ඉගන ගඩලබිලද. අනිත්ක හැමෝම මේ අපේ ඔළුවවෙඉන්න. රහතන් වහන්සේ මද රහතන් වහන්සේ කියන එක අපිට එක හැම තිස්සෙම සිතන්ඩ වෙනස රහතන් වහන්සේ කෙනෙකුගේ නික්ලේසිී කම ගැන මිසක. අපිට රහතන් වහන්සේ වච්චන කතා කරනකොට මෙන්න මේ හඬ ප්‍රමාණය විතරයි මේ හඬ ප්‍රමාණයෙන් කතා කරන්න රහතන් වහන්සේ කෙනෙක් කැවිතිනකොට මෙන්න මේ අඩි ප්‍රමාණය විතරයි මේ ප්‍රමාණයට ඇවිදින්නේ නෑ ගේ නිගමනැවලට එක හරි සංකීර්ණයි.රි සංකීර්ණයි. එනිසා මම නම් පු්ගලිකව කාගවත් රහත් බව හෝ නොරහත් බව සම්බන්ධව මගේ අදහස් කියන්න යන්නෑ කවුරු හරියහුවොත් මම දන්නෑ කියල විතරැ කිය. සමහර විට රහතන් වහන්සේ කෙනෙක් වඩ ඇති. සමහර විට නොවෙයි වෙන්ඩ ඇති ඒකතිං ඒඒ. කෙනගේ අත්දැකීම තමයි. අනිත් එක මට කිෙසිවෙකු රහදද නැද්ද කියලා පරීක්ෂණ කරකර හොයාගන්න මගේ ජීවිත කාලෙ වෙලාවවෙන් කරන කිසිම තේරුමක් ඇති වැඩත්නෙමනි. එම සොයා ගැනීමෙන් හවුරුවාරි හාන්දුරු කෙනෙක්කෝ ගීභවත එක්කෝ කවුරහඩි කෙනෙක් රහද්ද නැද්ද කියලා ඉතින් මුළු ජීවිතය අවුරුදු පහක් අයක් ඩ නිලධාරියෙක් වගේ හැස්සිරිලා තොරොතුරු හොයලා 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 දුරගුණගෝ යහගුණ හෝ හොයාගෙන ඔයා ගත්ත කියමකෝ හොඳයි රහතන් වහස කෙනෙ නිමීමයි කියලා හොයා ගත්ත කියමුකු එහහිම හොයා ගත්තගෙන මන් රහත් වෙනවා එහෙම නිෙමෙීමයි කියලා හොයා ගත්ත කියමුකෝ ඒත් මට ඇති වැඩත් ේද එනිසා? ඔබට යෝජනා කරන හරි පරිශසංවෙන්න තමන්ගේ වච්චන පාවිච්චි කරන්නට හරි පරිසංවෙන්න අපි නිග්‍රහ නොකළ යුතු අයට නිික්‍රහ කරඩය යම්කිසිආකාරයකට දොසක් පැවරිය යුතු අයට ප්‍රසංසා කිරීම දෙකම වැැරදි දෙකම අකුසල් දෙකම අකුසල් අපි මෝනුවක්ගත් දන්නේ නැතුව මේ අතිශයින් දුර්ගුණයක් තියෙන කෙනෙක් ගැන සීමාවක් නැතුව අපි වර්ණනා කරන්න අ්ඩෝනිි නෑ. අපි එකහෙමක් එම අවශ්‍යතාවයක් අපි ආශ්‍රය කළ නෑ ආශ්‍රය කරලා එහම කොටකමන්නේ. ඉ අමතරව හුන්දටේ හුදදටම පේන දෙයක් අපිට පේනවා අවුහරි කෙනෙක් දක්ෂයි ලස්සනට ලියන්ඩ අපට ඒක හොද කියන්න පුළන් මෙයාගේ ලේඛනය හර්රි හොඳයි. මෙයාගේ ලෙවීමේ හැකියාවයි තාමිහලයි. ට ලස්සනට කවිලියන්න පුළුවන් ලස්සනට රචනා ලියන්න පුළුවන්. ඒව අගේ කරණ එක ප්‍රශ්නයක් නෑ පේවානෙක උප්පුෙනයි හැබැයි. මෙයා මේ ලෝකන උත්තුමක් රහතන් වහන්සේ කෙනෙක් ඉක්ලේසි කෙනෙක් හම කියනකොට ගොඩාක් වග වඩෝන ගොඩාවත් කල්පනාකාරී වෙන්ඩෝන කෙනෙකු ගෙතියෙන යහපත් ගති අපිට හුතටම පේනේව තියෙනවලි. ඒවා අගේ කරන්න ඒවා ප්‍රශ්නයක් නෑ මොකදේ කෙනෙකු තියන හැකයා වක්කු සලතාවයක්ක් ම තවක් කෙනෙකුට අන්ුන්නල දුන්න කියලා ැරදන්න ෑ සියලු ගුණ සහිතන වෙන්න පුළුවන් එක ප්‍ර්න නමක ොබ ොර ද තිනනක්න. ඔබ තෝර්ලදීපුදේ වෙනම කාරණයක්. එනිසායි තාම පුද්ධිමත්වට ඔය අදහස් පල කරා. ඉල්ඟට. භාගයවතුන්නාන්සි දේශනා කරනවා දූකෙලියෙහිලා යම් ධනපරාජයක් වේ නම්. පරාජය අල්පමාතයකකි සුදු කොරන්නග ඉල්ලා අපි හිතමකෝ කෝටක් පැරදුනා ගිල කවරුව බුදුහම් දුරෝදේශනා කරනවා ඒ පරාජය චරලොකු පරාජයක් ලෙස හිතන්ඩෝන නෑ ඊට වැඩිය දෙයක් ොකක් යමක් සම්යක්ගත පුද්ගලයන් කෙරෙහි සි්ත ප්‍රදෘෂිත කරේද මෙම මහත්තුූ පරාජයි වේ තාම උත්තුමයකු කෙරෙහි තමාන්ගේ හිතකිලිටි කරගන්න එක තමයි ලොකුම පරාජය. සූදුගොරන්න ගිල්ලා කෝටි ගානකං වෙන පරාජයට වඩා. ලක්ෂ ගණනකින් වෙන පරාජයට වඩා. දි රන්රිදි මුතුමැණී කොක්කොම පරාජයට පත්වීමට වඩා ලොකු පරාජයක්. උත්තුමෙකු ගැන තාම දූෂිත, නරක අයහපත් සිතුවෙලි තමන්ගේ හිතේ උපදවගන්න එක. පලන්න මේ බුදුහාමුදුරුවනේ දීපුයේ උපදේසේ අපි ගැන කොච්චර ආදරෙන් කරුණාවෙන්ද ඒක බුදුහාමුදුරුව අපිට කියලදීලතිය. යහපත් කෙනෙකු ගැන එහම නරක සිතුවිලි ඇතිකරගන්න යන්න එපා නරක අදහස් ඇතිකරගෙන යදහස් මත පදනං වෙලා තමන්ගේ ප්‍රකාශන කරන්න යන්න එපා එක හරි බයානක හිදනේ සුදු කරලා දෙයක් නැතිවුණොත් කෙනෙකුට රැකිරක්ෂා කරලලා හරි ව්‍යාපාර කරලා හරි ආය හොයා ගත්ත කියමුකෝ. ඒතා හි ඉතාම උතුම් කෙනෙකු ගැන හිත දූෂිත කරගෙන. ඉතා පිරිසිදු කරගෙන කරගන්න හානිය පූරණය කරන්න කොමද හානි පූරණය එච්චර අමාරුයි අරව ගණනය කරන්න පුළුවන් ඔෝව මෙයා පැරදිලාතිෙන කෝටියයි ඒත් මේ කර්මය ඒ කරගන්න කර්මය බරපතලකම ඒ කර්මයයා රැස් කරගන්න විපාක ඒවා පූරණය කරගන්න එක එක ගණනය කරගන්න එක ඒ හරි දෘෂ් කරයි ඒකයි බුදුහාමුතුරුවෝ තේසනා කරන්නේ මේ සුදුවකින් මනුස්සෙක් යමක් පරදිනවද. ඒ පරාජයට වඩා මහත්ම ලොකුම පරාජය තමයි එයා ඉතාම උතුම් කනෙකුට හානිකිරීම හානිදායක ප්‍රකාශ කිරීම. හානිදායක ලෙස එවැනි උතුමෙක්ු ගැන සිතේ දේශයක් වෛරයක් ඇතිකර ගැන කතා කිරීම යා තමන්ගේ බිරිඳවෙන්න පුළුවන් එයා තමන්ගේ සැමියා වෙන්න පුළුවන් එයා තමන්ගේ දරුවෙක් වෙන්න පුළුවන් එක මන්තක තියාගන්න ය කවුත කියන එක නෙවේ වැදගත් මොක දෙයාගේ ආධ්‍යාත්මික යහපත් බව යාගේ දියුණුව ගැන අපිතා දහසක්හරියට නිශ්චිත නිගමනයක් නැතුව අපි අපේ කන්නාඩියෙන්න්නේ මේ කතා පොවත්තන් න්නා ම් බල් ගොටාක් මිනිස්සෝ පිස්සංලය සඳර්ණල තියෙනවනේ තාම මේ යහපත් උතුන් නිදහ සදහස්ති විච්චායි.මටමතක අපි පොඩිකාලේ ගම්බල භාවනා කරවු නිසු ඒකුල්ලෝ ගැන සමහර අය කතා කරනකොට භාවනා පිස්සා ගැන භාවනා කරන එක පිස්සෙක්ගේ දෙයක් ලෙස දුන්නපු අවස්ථා තියන මේ මගේ අදැකින් තියෙනවා මට එෙම ඇහිච්චා තියන අවථ එ හිතන්ඩ ඒ කරගන්න අපරහද අඩුම අර මනුස්්‍යයාට මේ භාවනාව කියන වචනය කනට ඇහිලා. කවුර අරිසායිනාන්සි කෙනෙක් ඇති. යා ඒ කරගණඩ වීර්ය කරකර ඉන්න කෙනෙක් නම්. යා ඒ සිත්ත දියුණු කරගන්න වීර්ය කරකර ඉන්න කෙනෙක් නම්. යාගේ මෛත්‍රියවත්යාගේ ජීවිතය ඇත්තටම වැඩිලනං අර පිස්සා පිස්ස කියලා කටට එනාට කියලා. තරං අපරාධයක්ය කරගන්න මොන තරං අපුස්සලයක්ය කරගන්න මොන තරම් නොකළ යුතු දෙයක්දේ තැ කෙනෙකුෙ ලෝකේ එයාට අවබෝධ වෙලා තියෙන්ට පුළුවන්නේ තව කෙනෙකුට වඩා හිස්බාව පිළිබඳ දේවල් වල නිස රුබව පිළබඳ අවබෝධ වෙලා තියෙන පුළුවන් කෙනෙකුට ඉතිං අපිට ඒක පේෙන් පිස්ුවක් විදිහයටන ඒ අපි කරගන්න අපි අපිට කරගන්න විනාස්සය ම ඔබට යෝජනා කරන්න ඒකයි මේ අනුන්ගේ අවබෝධය අනුන්ගේ සීලය අනුන්ගේ සිතේ දියුණුව මේවා ගැන කතා කියන්නේ යන්න එපා දන්නේ නැති දේවා ද නති දේවල් කියන්න. එම කියන එක හරි නරකයි. එක නරකයි කියන පුද්ගල ේ යාගේ හිතැදදිලනන් යායට මොනොකිවත් ගානත් නෑ. යම් බුදුරජාණන් වන්සේට චිචමානවිකව මොනොකකිවත් බුදුරජාණන් වන්සට එක ප්‍රශ්තින්ද නෑ. උන්වහන්සේ අර නින්දාකරද්දි මේ දරු අඔබේ තැම්පොරුවට සිවරදාංඉන්ඩපා එඩ ගෙදර කියලා කියන කොට? බුදුහාමුදුරුවෝ ඒ කාන්තාව ගැන අනුකම්පාවෙන් කිව් එක දෙයි නැගනියනි ඔය කතාව ඇත්ත නැත්ත දන්නේෙ ඔබයිමයි විතරයි. හරිමත් කරුණාවෙන් කිෙව. ඇයි කතාාවෙන් බුදු හාමුදුරුවන්ට වෙච්ච හානියක් නෑ. හානිිය වුනේ අර කියපු කෙනාට ඒකයි ඒවගේෙවක් කියන්න එපා කියැන එයා තාමත් දරුණු වකුස්සලයක් කරගෙන දුගතගාමියුුණයි කාන්තාව අපපරාදය කරන්න කියලම මේ අන්නයට නිින්දා කරන්න ඔය වගේ දූෂිත සිත්්ත ඇතිකරගෙන අවමන් කරන්න අපහස කරන්න එපා කියල කියන්නේ අන් කිසිවක් නිසා නෙමෙයි ඒ ක්‍රියාවෙන් ඒ ක්‍රියාව තමන්ට වෙන හානිිය තමයි විශසාලමහානිය විසාලමහානය තමන්ට වෙන එහානිිය පියවන එක හරි දුස්කරයි. එහානිිය නැවත සකසන එක හරි දුස්කර දෙයක් එකරගන්න හානිිය හිත හැදිච්ච එක්කෙනෙකුට හිත දියුණු කරගත් එක්කෙනෙකුට උතුමකි ව්වත් එකැයි පිස්සකිව්වත් එකයි. හිත හදාගත්තු එක්කෙනට තමන්ගේ හිත දියුණු කරගත්තු කෙනාට උත්තමය කිව්වත් එකයි සල්ලාලයක් කිවත් එක ඒක යාට අදාළ වෙන්නේ. මොකදහා ඒකෙන් කලබලවෙන්න නැති තාත්වට හිතා අද. දියුණු උත්තමයකුට දැන් බුදුආමුදුරුවෝන්ට එක වෙලාවක වසලයා 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 කියලා කියනවානේ න වසලයා අවසලයා කිය කියනවා බුදුරජාණන් වන්සටේ අවස්ථාවක එතකොට ඒ වෙලාවේ ඒ වසලයා වසලයා කියද්දිී? බුදුරජාණන් වහන්සේ හරි කරුණාවෙන් ඇහුවා ඔබ දන්නවද වසලේකනෙ කාටද කියලා බ දන්නවද වසලේක්යන කාටද කියලා මොන කරුණුවලින් ද වසලයෙක් වෙන්නේ කියලා ඔබ දන්නවද කියලා භාගියෝතුන් වහන්සේ වසලයෙක් ැන තොරතුරු ටික කියල දුන්නනේ වසලෙක් යැන තොරතුරු කියල දුන්නන එනිසා ඔබට යෝජනා කරනවා මේ මේ දහම් කරුණු ඇතුළේ ඔබට යෝජනා කරන්නේ තෝරල දෙට උත්සහ කරන්නේ තමන් යමත් අනෙක් අය ගැන කියද්දි ගොඩාක පරිසංවඩ කියලා ඒක පාර්ශවයට නෙවෙයි ලොකු මහානිය තමන්ට. කෙලෙස් සහිත කෙනෙ කුට නන්ගේ හෙම අආවමංකරොත් නින්දාකරොත්් දුකයිඉතිලාන්්ඩල වැලපිලා කොටා පීඩාවිදිී.ො පීඩාවිදී. ගොඩා දුක්විදී. සමහරාය දරාගණ්ඩ බැරුව තමන් නොකරපු දේකට නිින්දාා පහස කරොත් සියදිවි නසා ගැනීමම් දක්වා ඉන්නවා ඒවා ඒ පැත්තක් නමුත් නික්ලේසි කෙනෙකුට හිතා හදාගත්තු කෙනෙකුට මනුව කිව්වත් ප්‍රශ්නයක් නැයි එක අකුසලබෙන අයට කියන පාර්ෂපයට එලු ලොකූ නරකක් කරගන්න සමහර බිරිදක් ඉන්න පුළුවන් සැමියා නෑන් දම්මා නෑදෑයෝග කියන කොම අවමන් ටික අහගෙනන්නවා උත්තර දෙන්න යන්නෙත් නෑ නෑ කියන්න යන්නෙත් නෑ ඕහ කියන්න යන්නෙත් නෑ මුලින් තෝරල දෙන්න හදන ඉට පසේ අත ඇහරලා ඉන්නවා ඇත්තටම එයා එහෙම කෙනෙක් ඒ චෝදනා කරන අයගේ චෝදනාවලට සුදුසු කෙනෙක් නෙමී නං එයින් වෙන කුසලේ පිරිමියෙකුට එහෙම දෙයක් කාන්තාවකෝයාගේ මව්පියෝ ෝ එකතු වෙලා හම නොකල දේකට අවමංකරද්දී පාත්කරද්දී නින්දා කරද්දී. එ ඉතින් ඕගොල්ලෝ එහෙමයි කියල විශ්වාස කරනවා නං විශ්වාස කරන්න ඉන්න මට කරන්ඩ දෙයක් නෑ කියලා. ඉඳ. ඇබ අනගොලෝ දිගටම කියනවානේ. අගොල දිගටම නින්දා කරනවා අපහස කරනවා අවමන් කරනවා. පාත් කරනවා. ට ඒ ඒ පුද්කලයට කරන අපරාදේ අකුස්සලය නවනේ යාගේ අන්තුම ගිහිියන්දුුමක් වෙන්න පුළන් නමුත් එයා යහපත් මනුස්සෙක්න යා අවමං විඳින්නේ කවදධක්කත් නොකරපු දේකටන යා නිින්දා විඳින්නේ යා කවදාවක්කත් නොකියපු නොකරපු දේකටන ඒ කරනයට විපාකට හවිපා එක එක මතකතියා ගණඩ. සාරිපපුත්්තසා මොක්ගල්ලාන කියන මහරාතන් වහන්සලා හොඳ හාමුදුරුවරු එකගොල්ලොන්ගේ සමාව ගණන්්ඩ කියලා කෝකාලික හාමුදුරුවන්ට කිව්ඒ කෝකාලි හාමුරුව ඒම කිව්ව කියලා සාරිපුත්ත මොක්්ගල්ලන හරතන් වහන්සල ක හත්බව නැතිවෙන්නේනනි. උන්හන්සලා අප කෙස්ස අයිත භික්ෂූන් බවට පත්වෙන්නේ නෑනි. හැබැයි ඒ කියන කතාව නිසා. ඕකාලි හා මුදුරුවන්ට වෙන විනාසේ තමයි වලක්වන්න බුදුහාන්දුරුව බැලුවේ එයට කරුණු කියලා එයඒක තේරුම් ගත්තෙනගොටහක්කයට මං මේ කියන කතාවෙ මේ සූත්‍රයේ තියෙන අන්තර්ගතය ඔක්කොම මේ ෆැක්ස් ටිකාරගෙන තොර තුරු ටිකාරගෙන මම කියවගෙන යනුවට වඩා මං මේ කියන කාරණාව ඔලුවට දාන්නයි මට ඕනොොට යමෙකුට අපි නොදැන ප්‍රත්‍යක්ෂ අවබෝධයක් නැතුව, අතනින් මෙතනින් අහුලගෙන එකක් කෙනා කියනේවා අහලා අවමන් කිරීම, නින්දාකිරීම, පහස කිරීම චෝදනාකිරීම අපිට ප්‍රත්‍යක්ෂ අවබෝධයක් නැතුවන. හරියටම සාක්ෂි සාධක තමන්ට නැතුව. අතනින් මෙතනින් අහුලගෙන කවුරු හරි කියපුවා. තැන හරි ඔය මළගෙවල්ුව නිදිවරණ කොට කියනේ වනේ. ඒ තැන්වල කියන ඒවා හොලගෙන පන්න පිහිටෝලක් තමන් ඇස් දෙකින් දැක්තවගේ කතා පත්තන. අපරාධ කරගණ්ඩපා. අනුන්ට අපරාධ කරඩපා න මේ ම කියැනෙ තමන්ට අපරාධ කරගන්ඩපා. තමන්ට විනාස කරගණ්ඩෙපා දන්න තිේවා ගැන ඕ මිටි යන්න ගිහිල්ලා. දන්නඇති දේවල්. අදදැකීම් නැති දේවල් තොරතුරු කියන්නඩ කිහිල්ලා කොද මේ ලෝකයේ අද මොනවද කරඩ බැරිනේ අද මොනවද කරඩ බැරි ඔබේ සරීරට තව කෙනෙකුගේ මූුණක් හයි කරලා වීඩියෝ විදිට හදන එක මොකදද මේ ලෝකයද අද සරලම දෙයක් ච්චරට මේ තාක්ෂණය මිනිස්සුන්ග ජීවිත නැත්තට නැති කරවන්න පුළුවන් තත්වට ගෙනල්ලති වුවාරි කෙනෙ කරදර කාරී කියන තැනට ආව දවසට මෙයා ඉඳීම ප්‍රශ්නයක් කියලා තීන්දු ගත්තු දවසට මේ විසකුරු වෙළඳ ලෝකේ සල්ලි ක්‍රාත්මක වෙන විදිය අපිට හිතාගන්නවත්තැ. අපි දන්නෙම නැතුව අපි හෝමිටි තියල තියෙන්නේ අපි හෝමිටි තියල තියන්නේ මතක තියාගන්න. වෙන කෙනෙකුගේ අවශ්‍යතාවයකට වෙන කෙනෙකු ග සැලස්මකට එනිසා කාන්තාවක් වේවා ගිහි එෙක් වේවා පැවිද්දෙක් වේවා අ ආගමික පූජකතුමෙ පූජකවරයක් වේවා කවුඩුනත් කලාකරුවෙක් වේවා යපත් කවුඩුනත් විනාස කරන්්ඩ ඕනි කියන තැනට ආවට පස්සේ. යග ගමන නවත් අන්ඩ ඕනි කියන තැනකට ආවට පස්සේ. මේ ලෝකෙ අත නූතන තාක්ෂණෙත් එක් කරන්ඩ බැරි දෙයක් නෑ. ඉස්සරණන් තිබුණේ ෆොටෝ එකකට ඔලු හයිකොරගන්න පුළුවන් එක විතරයි. ඩැන්කොච්චර දියුණුද කියනවා නම්. අපේ හන්ඩිම් කතා කරණය කතා කරන විදිහයට කටහඩ වල් හදන්න පුවා. අපේ වගේම වඩියෝ සතන් පුළුවන් මොකද කරම්. මේක තේරුම් අරන් ජීපත්තෙන්. තේරුම් ගත්තාම අපිට පුළුවන් අපිට විනාසකර ගන්න නැතුයි. අන්න අඇ එකක් කෙනා විනාස කර නමයිති එ නවත්තන්ඩ බෑ එක ස්වභාවය බුදු හාමුදුරුවන්ටවත්ඉතිං කෝකාලි හාමුදුරුවෝ නවත් අන්ඩ බැරිවුුණ ඉති කියල දෙඩ විතරනය පොළුවන් ඕ එපා ඕක හොඳ නෑ එච්චරයි බැරි තැනා ඉගෙන. හැබැයි සාල විනාස කරගන්නවා තමන්ටන සාරිපපුත්ත මොක්ගල්ලාන උතුමන් වහන්සලට කසිු කරදරයක් වනේ නෑ. උන්හන්සලා අදටත් වන්දනීයයින අදටත් පූජනීයයි ඒත් කෝකාලි කහාමුදුරුවෝ. භාග්‍යවතුන් වහන්සේ පිරුණු අම්පාල අවුරුදු දෙ දහස් පන්සියක් මිලා. අදටත් අපේ බණපොතට අනුවන් කෝකාලි කහාමුරුවෝ නිරේ පදුම කියන නිරයි සාරි පුත්ත ොගල්ලාලන මහරහතන් වහන්සෙලා. ආකාසෙ කුරුල්ලන් ගියපෝ ගියාට පස්සේ කොහේ ගියාද කියලා හොයා ගණ්ඩ බෑ වගේ. පහනක් නිමනට පස්සේ ඒ දැල්ලට මොකද නේ කෙලා හොයාගණ්ඩ බෑ වගේ. උණහන්සලා නිමිල ගහිල්ලා. උහන්සලා නිමිල ගිල්ලා. උනහන්සලා පිරිණිමීමට පත් වෙලා. කෝකාලික හාමුදුරුවෝ පවති නවතාන නිරයේ. යි අපරාධ කරගන්ඩි පා කියන්නේ. ගියකුට වේවා පැවිද දෙකුට වේවා දෙවියකුට වේවා බ්‍ර්මයකුට වේවා ස්ත්‍රියකට වේවා පුරුෂයකුට වේවා කාටවත් දන්නේ නැතුව ප්‍රත්‍යක්ෂාවබෝධයක් නැතුව අවමන් කරන අගෞරව කරන නිින්දා කරන අපභාස කරන කටකතා මත දේවල් කියන කරන කෙනෙු බවට ඒක තමන් තමන්ට කරගනු ලබන ලොක්කු නරකක් කියන එක තමයි භාග්‍යවත්තුන් වහන්සේ දේශනා කරන්නේ. උහන්සේ මේ විදියට දේශනා කරනවා යම කාර්යෝපවාද වස්සෙන් අභූත අභූත මුසවා කියන්නේ ද ආරයන් වහන්සේ ටාර්ය වන්සකෙකුට කියන්නේ මාර්ග පලලාබි උතුමෙකුට අරනාන්සකෙකට හන්සට උපවාදනගන්න චෝතනා කරන්න බොරු කිව්ෝ. පවුකංකොට නොකලේමයි කියාද. අයුම කරලත්? ඊලඟට ඇවුවම මම හෙම එකක් කළේ නෑ? කියල කියයිද. හෙද පදුමාදී නිරයට උපත්ති වසයෙන් පැමිණේ ගැන අඩුම තමන් කරපු අපරාධි පිළිගණ්ඩ කියලා කියන්නේනෙ. තමන් මේ වගේ දෙයක් කිව්වා? මගේ අතින් ඒම දෙයක් කියවුණ සමාාවෙන්ඩ කියන වාක්‍යහාරි කියන්ඩන කියන්නෙමේ. ආර්යෝපවාද අක්කුසලෙන් ගැලවෙන්ඩ පුලුවන්. බොමද සමාව ගැනීමේ. කමාකර ගැනීම එකහින් ගැලවෙන්ඩ පොළුවන් කමාකර ගණ්ඩ කියල කියන්නේ. නිහීන කර්ම ඇති ඒ පුගුල් හූ නිරයෙහි භාවයෙන් නික්මිලා කියලා නිරයේ උපදිනවා ඒ ප්‍රථජ්ජනය නිරයේ උපදිනවා කිය බුදවාදුරු දේශනා කර. එකකන අඩුම අපි කාටහරි පැරත්තක් කරාට පස්සේ ඕ මක අතින් ඒ බැරද්ද වුණා සමාවෙන්ද කියල කමා කර ගන්න ඕන බිසේසේ මාර්යන් වහන්සලා උතුමන් වහන්සලා කමා කර ගණ්ඩ ඕන අපි ඒකනේ මහා සංගරත්නය භාග්‍යබතුන් වහන්සේ සද්ධර්මය කමා කරන්න කායේන වාචා චිත්තේන කියල සමාවෙන්න කියන කියන් සිතිං කයින් වච්චනය මගේ ය බරදක් වුණානම් කමා කරන්න කියල කියන්නේ. සමාවිල්ල හරි හොඳගුණය හරි හොඳ දෙයක් නිකං හරි අපේ අති වරදක් වෙලා නම් උතුමකුට නොදැන හරි දැනහරි හරි වටිනෝ දැනගෙන දෙයක් කාටහරි අපි කරා නං අපි තව මම කරේ නෑ මම කරේ නෑ කළ බොරු කියනාවෙනවට පයෝජනා කරනවා සමාවිල්ල සමාවිල්ලන්න ඒක ඔබේ අක්කුස්සලේ විපාකය හරි අඩු කර ගණඩ උදව්වෙේ උතුම් ගත්ති ඇති බිරිඳකට වේවා උතුම් ගතී සහිත සැමියාට වේවා දරුවෙකුට වේවා අම්ම තාත්තට වේවා ඔබ අතින් ඒ වගේ අපරාධයක් වුණානම් වනවල සමාාවෙන්න්න කියා ඥාතියකුට වේවා හිතවතෙකුට නොනෑයෙකුට වේවා ඔබේ අතින් එහෙම වචනවලින් වැරද්දක් කුණානං සමාාවෙන්න්න කියා. මොකද ඒ වගේ කෙනෙක් අපේ අවමානයට අපේ නින්දාවලට අපේ අපහස්ස වලට ගොදුරුුවවෙච්ච කෙනා අපි දන්නේ නෑ රහතන් වහන්සේ කෙනෙද කියලා. අපි දන්නේ නෑ. එනිසා. මඟ පලලාපී සෝතාපන්න උතුමයට අපි දන්නේ නෑ. එනිසයි ඔබට යෝජනා කරන්නේ ඔබ බුද්ධිමත්ව මෙම අවබෝධ කර ගන්නට කියලා. තින් අද දවස්සේ. මේ වට්ටින උතුම් දහම් සකච්ඡාවල සිද්ධකරගන්ට යෙදුනේ ඔස්්‍රේලියාවේ ජීවත්වෙන සැඩහැවත් මහින්ද මහින්ද පතිරණ මහත්මානන් මනෝරී පතිරණ නොනා මහත්මණිය පුතුනුවන් දිනුක් පතිරණ පුතනුවන් ඇත්තන්ගේෙ දායකත්වයි. ඉතින් දහතුන්ගනිද එතුමියගේ පනස් තුංවන ජන්මදිනය සැමරුව එතුමියට නිරෝගිස්ව දිීර්ගාවස ප්‍රාර්ථනා කරගෙන මේ උතුම්පින් කමසිද් කලේ එතුමිය මේ ලෝකෙට බිහිකර පවාදරණ අම්ම සුජීවත්ත සිටිනා මල්ලිකාද සිල්වාදරණ අම්ම එතුමියයට ආශිර්වාද කරන්නාත්. එ වගේම මුණපුුරෙක් රෝගාතුරොවයින්න්නවා ඩිවිට් මනුපුර ඒ මුණපුුරාට නරෝගිස්ුව ප්‍රාර්ථනා කරන්නත්. එ වගේම මහින්ද පතිරණ මහත්මාට පුතුනුවන්ට සහය පවුලෙත් සියලුම සුජීවත්ව සිටිනායට වගේම කොරෝණාව සංගතයේ නිසා මේ මොහොත පීඩාවින්දින සියලුම රෝගීන්ට ඇප උපස්ථාන කරන සියලුම වෛද්‍ය කාර්ය මණ්ඩල හෙද කාර්මණ්ඩලවල අයට. නිරෝගිස්ව පතන්නයි මේ උතුම්පින් කම සිත කළේ. රස්වුුණු සියලුපින්කුසල් දෙවියන් අනුමෝදන්වී දෙවියන් ග්‍යාශිර්වාදය උපන්දිනය සමරපෝ මනෝරී පතිරණ මහත්මිනිය තුළු ඒ පවුලේ ඒ නම් සඳහන් කරපු නොකරපු සියලු දෙනාට සියලු දෙවියන් ගාසිර්වාද ලැබේවා. නිදුක්බව නිරෝගි බව සුවපත් පවච්චිර ජීවනය උදාවේවා. සියලු සෙත ශාන්තිය සැලසේවා. ඒ වගේම පූජනීය කනගවා සුගත භාවනා මධ්‍යස්ථානය ෆජී සුගතසේනාසනය. න් යිස් ගත භාවනා ධ්‍යස්ථානයේ නිර්මාත්‍ර අපේ පූජනය හුරුලු නිකවවැවේ සුදම්ම සාමින්ද්‍රයාණන් වහන් සතත්. ඊඒ ජන්මදිනය සමරපු තෙක්කම මේ සේනාසනයේ වැඩසිටින සහෝදර සාහින් වහන්සේ උණහන්සේ සේනාසන සේනාසනා ධකාරී සාමීන් වහන්සේ අපේ අම්පිටියේ සද්ධාවාස කල්්‍යාන මිත්‍රයන් වහන්ස වන්හන්සේ වකු ගොඩුව ුද්දන්දීල බොහෝම උතුම් බෝධි සත්ත්ව පාරමී ධර්ම පුහුණු කරමින් ඉන්න. යහපත් සපපුරු සසායින් අන්ස කෙනෙක් මට ජීවිතය මුණ ගැහුණු. උණහන්සේට අත් අපි සියලු දෙවියන්ගේ ආසිර්වාදයෙන් නිදුක්් පව නරෝගි බව ස්ුවපත් පවච්චිර ජීවනය ලැබේවා හිර්ගාාව සෞදාවේවා ඔබ හැම දෙනාටමත් සියලු දෙවියන්ගේ ආසිර්වාදයෙන් සියලු යහපත සැලසේවා කියලා සාධ වූ කෙල ප්‍රාත්ථනා කරමු සධූසාධූ සාද වූ. ඒ වගේ විශේ සේම මහින්ද පතිරණ මහත්මාගේ නියගිය මෞද මෞපයක්න්. වගේම මනරි පතිිරන මහත්මිණිය නමින් මියගිය ්‍යාන් වහන්සේ ඇතුළු ඒ ඥාති හිත මි ත ්‍රාදීන්ද පර්ශවේම පින් අත්කර ගනිත්වා සපත්තෙවා සැපවත්තෙත්වා කරනව සංගයෙන් මියගිය සියලු ලෝකවා සීනො. අපේ නමින් මේ බවය වගේම සසර ගමනි මිය ගිය ියල ාති නතු. නේ උතුම් පිින්බෙලෙෙන් නිවනම අවබෝධ කර ගනිත්වා සාදූ සාදූ සසාදූ අසාන වස්සයෙන් ඔබ අපහැම දෙනාට දෙවිදේව තාවුන්ට නියගේ සියලුඥාතීන්ට මෙපින්කු සල් පාරමී වේවා මේ භවේ පුරාම සත්පුරු සැස්සුර ලැබේවා කලයානමිත්‍ර ඇසුර ලැබේවා සද්ධර්මය මැසේවා ධර්මානු ධර්ම ප්‍රතිපත්තිපූරණය කරගෙන ඉක්මන් භවයක දිනිවනින් සැනසෙන්ට අදදාය කත්තුවය ගත්ත මනോරි පතිරන මහත්මിනිය මහින්ද පතිරන මහත්ම ඒආදරනිය පුතුනුවන් ඇතුළුවේ පೌල ත් න්ටත්. ඔබ අපപ හැමටත් නේ පින කුසලය පාරමීවේවා සාධ සා සා ආකා സට්ටජබും මට්ඨා දේවානාග මහිද್തിකා පුഞන්ත අു മෝതിതවාජරան රക്കන්තුു സാසනങ ආකා സට්*ාජും මට්്ා දේවානනාග මහිത്த்திിකා. තග ෝදිත්වා ිරං රක්කන්තු දේශන ආකා සට්ටාචබුන් මට්ටහා දේවානාගා මහිතිිකා ඥන්ත අනු මෝදිත්වා චිරංරක්කන්තු මම්පරන්තීතිී ඔබ හැම දෙනාම නිදුක්වෙෙත්වා නිරෝකිවෙෙත්වා සපත්තත්වා සද සද සද.